අයිබෝවන් වසර දෙකක් පමණ කාලයක් සිට කැනඩාවේ බුද්දිස්ට් ඇම්බැසඩර් විසිත ලීලරත්න මැතිතුමන් හට විදේශ ධර්මදූත සේවය පිණිස අවවාද අනුශාසනා ලබා දෙන බුද්දිස්ට් ඇම්බැසියෙහි ජාත්‍යන්තර ධර්මදූත අනුශාසිකාව ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නිසල අරණ නිර්මාතෘ පූජ්‍ය බෝධිචිත්තාතරණින් වහන්සේට භික්ෂුණී ශාසනය පිළිබඳව යටගියාව නැවත මතු කරන මෙම සාකච්ඡාව මෙහෙයවීමට නමස්කාර පූර්වකව ගෞරවයෙන් ආරාධනා කරමු. කැනඩාවේ බුද්දිස්ට් එම්බසියෙහි සම්බන්ධීකරණ නිලධාරී සන්තුෂ් මීගහවත්ත මැතිතුමන්ට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ බුදුන් වදාළ ධර්මය History of Ceylon ඇතුළු වටිනා ග්‍රන්ථ එවැගේම ලිපි රාශියක්ම සිංහලයට පරිවර්තනය කරන එවැගේම චීන සිංහල ශබ්දකෝෂය ආරම්භ කළ සිංහල භාෂාවට මෙන්ම භික්ඛුණී ශාසනය නගා සිටීමට ඉතාමත් කැපකිරීමක් කර එවැගේම බුද්ධ ශාසනයට මහාංගු සේවයක් කළ අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු ප්‍රොෆෙසර් සිරිපාර ලීලාරත්න ශූරීන්ව අපි මේ වෙලාවේදී ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන අතර අපිත් සමග මේ වෙලාවේ සම්බන්ධ වෙනවා එතුමානන්ගේ බෑණනුවන් සිරින් පදනමේ සහ මරණයට නියම වූ සතුන්ට පිහිටවන සිරින් උයනේ නිර්මාතෘ එවගේම කැනඩාවේ ඔන්ලයින් බුද්දිස්ට් විහාරයේ සහ කැනඩාවේ බුද්දිස්ට් එම්බසියේ බෞද්ධ දූත ධර්ම රක්ෂිත අසරණ සරණ බහුජන ප්‍රසාදිනී යන ගෞරව නාමයෙන් පිදුම්ලත් විසිත ලීලාරත්න මැතිතුමන්ව අප මේ වෙලාවේදී මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නවා. විසිත ලීලාරත්න මැතිතුමනි, ප්‍රොෆෙසර් ලීලාරත්න මැතිතුමන් අවුරුදු දැන් 40ක විතර පෙර අපිට ආරංචි වුණා මේ ලංකාවෙන් ගියපු ඒ භික්ඛුණී ශාසනය චීනයේ ස්ථාපිත වෙන්න යෙදුණා. එතකොට ඒ යටගියාව හොයන්න අපේ ප්‍රොෆෙසර් සිරිපාල ලීලාරත්න මැතිතුමන් චීනයේ ඉන්න කාලෙදී එම නැන්චියන් කියන ස්ථානයට ගියයි කියලා මේ සුළමුළ හොයන්න ඒ වගේ මේ චීන රජයේ අනුග්‍රහ ඇතුව අර ඩෙලිගේෂන් එකක් වගේ. එතකොට මේ ගැන කියන්න දැනට ජීවමානව ඉන්නවා එතන ඒ ඩෙලිගේෂන් එකට සහභාගි වුණු ලංකාවේ වාසය කරන ඒ ප්‍රොෆෙසර් හවේමින් ලංකාවේ පිහිටවල තියෙන ඒ ලුම්හුවා සංස්කෘතික ආයතනයේ අධ්‍යක්ෂක ඒ සිංහල භාෂා විශාරද චීන ජාතික ප්‍රොෆෙසර් හවේමින් ඒ බේජින් විදේශ භාෂා විද්‍යා විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කියන්නේ බේජින් ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් ලීලාරත්න මැතිතුමන් සේවය කරන කාලෙදී එතුමන් සමග මෙන්න මේ ඩෙලිගේෂන් එකට යන්න සහභාගී වුණු කෙනෙක් තමයි මේ ප්‍රොෆෙසර් හවේමින්. අපි මුලින් එතුමාගෙන්ම කටහඬෙන් ඒ කතාව පිළිබඳව අතීත කතා පුරා වෘත්තය අසා සිටිමු. ප්‍රොෆෙසර් හවේමින්ගේ කතාවට අපි සවන් දෙමු. අපි ඉස්සර වෙලා බුද්දිස්ට් එම්බසි කියන මේ සංවිධානයට අපි ස්තුතිවන්ත වෙනවා. මේ මෙම සාකච්ඡාව ධර්ම සාකච්ඡාවට හෝ බෞද්ධ සාකච්ඡාවකට ඇරයුම් මේ කිරීම පිළිබඳව විශේෂයෙන්ම අවුරුදු 40කට උඩදී මම ඇතුරුතුමා සමග ඒ ගිය ගමන ගැන මතක් වෙනකොට ඉතාම සතුටුදායක සිහිවටනයක් කියලා
ඉස්රවෙලාම කියන්න ඕන. ඒ කාලේ මම බේජින් විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරයෙක් වෙලා අවුරුදු 4කින් පස්සේ මට මතක හැටියට මේ 1980 මම ආචාර්ය මණ්ඩලයට බැඳිලා අවුරුදු 4කින් පස්සේ මට අවස්ථාවක් ලැබුණා මහඇදුරුතුමාත් සමග ඒ කියන්නේ මගේ ආදරණීය ගුරුතුමාත් එක්ක මේ වයඹ පැත්තට ඒ කියන්නේ සුචුවන් පළාත මේ යන්ද ඒ පළාතට යන්ද ඒ ගමනේ අරමුණ චීනයේ එකල භික්ෂුණී වහන්සේලාගේ සංවිධානයේ ප්‍රධානය ඒ කියන්නේ අංක 1 චරිත තරණ අපේ භික්ෂුණී වහන්සේ නොංලියන් මාස්ටර් නොංලියන් පැහැදකින්ද එතකොට ඒ ගමනට පෙර මම ආචාර්යවරයෙක් වෙලා ඉන්න කාලේ අපේ ගුරුතුමාගෙන් දැනගන්න ලැබුණා ලංකාවේ තහසිල් මෑණි වරුන් අතර සංවිධානයක් තියෙන බව. එතකොට ඒ සංවිධානයෙන් හරි යාළුවන්ගෙන් හරි විතරම පණිවිඩය අපේ ගුරුතුමාට ලැබෙනවා. එතකොට ඒ පසුබිම් දැනුමක් හැටියට කියන්න වටිනවා මේ අවස්ථාවේදී මම කියන්නේ අපේ විසිත මැතිතුමා මතක් කරපු ඉතිහාස පිළිබඳව ඒ කියන්නේ චීනේ මූලාශ්‍රවල සඳහන් වුණ විදියට ක්‍රිස්තු වර්ෂයේ 5 වෙනි සියවසේ එනම් මහානාම රජුගේ කාලේ විශේෂයෙන්ම 428 දී ඒ වගේ ඓතිහාසික සිද්ධියක් සිදු වුණා. ඒ කියන්නේ චීනයේ ඒ කාලේ භික්ෂුණී සංවිධානයක් තිබුණා. නමුත් භික්ෂුණීන් වහන්සේලා ඉන්දියාවෙන් පැමිණ සිටින වැඩ සිටි මේ ගුණපත්‍ර කියන ස්වාමින් නායක ස්වාමින් වහන්සේගෙන් විමසුවා ඒ නීත්‍යානුකූල උපසම්පදා ක්‍රමයක්ද කියලා. එතකොට මේ කොහොම වුණත් ගුණපත්‍ර නායක ස්වාමීන් වහන්සේ කියපු විදියට නම් භික්ෂුණී පිරිසත් සමග ඒ උපසම්පදා උත්සවය සංවිධානය වුණොත් වඩා කියන්නේ නීත්‍යානුකූලයි කියලා. මොකද ඒ කාලේ භික්ෂුණී වහන්සේලාගේ තත ඉල්ලීමක් තියෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් උදව්වක් ඇතිව ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හරි රටකින් ඒ වගේ භික්ෂුණී වහන්සේ පිරිසක් ආරාධනා කරලා මෙහි චීනයට. එතකොට මේ චීන මූලාශ්‍රවල කියන විදියට මේ ගුණපත්‍ර ස්වාමීන් වහන්සේගේ යෝජනාව පිළි අරගෙන ලංකාවෙන් ඒ කාලේ නැවපති කෙනෙක් හිටියා මේ නන්දි කියලා දායකෙක්. ඒ එතුමාගේ නැවෙන් තමයි ඒ කාලේ මුහුද සේන මාවතේ ඔස්සේ නිතරම භික්ෂු වහන්සේලා හරි විලැන්දොත් සමග යනේන නැවක් හැටියට ප්‍රසිද්ධයි. නන්දි නැවපතිතුමාගේ නැවෙන් තමයි ඉබෝට්ටුවෙන් එහෙම නැත්තම් කියනවා නම් මුලින්ම
ලංකාවෙන් භික්ෂුණීන් වහන්සේලා 8 නමක් ඒ කාලේ චීනයේ අගනගරයක් වූ නන්චින් නගරයට සැපත් වුණා. ඒ වැඩියාට පස්සේ එතකොට ගුණපත්‍ර නායක ස්වාමීන් වහන්සේ නැවත වතාවක් කිව්වා එහෙමනම් අඩුම ගානේ 19ක් සිටියොත් තමයි වඩා හොඳ කියලා. ඒ නිසා තවත් දෙවෙනි පිරිස එනකම් ඉන්දවනා ඒ ආප 8 නම චීනයේ ඒ වගේ වාකං විහාරයේ ඒ ආරාමයේ අවුරුදු කීපයක්ම චීන භාෂා හදාරනද සහ චීන මේ 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 අර පන්සල් වල ආරාමික ජීවිතය හෝ ආගමික වතාව එකට හුරු වෙන්න හිටියා. එතකොට 431 432දී සමහර මූලාශ්‍රවල සඳහන් වන විදියට 433දී දේවසාර කියන නැත්නම් චීනේ ශබ්දයට අනුව තියේෂා තියේසා ලෝ කියලා සමහර අය කියන්නේ තිසර සමහර විත්වතුන්ගේ හිතන විදියට නම් දේවසාර කියලා තවත් පිරිසක් සමග දෙවෙනි වතාවට ලංකාවෙන් චීනයට ගිය නායක භික්ෂුනි මාස්ටර් දේවසාර තවත් ඒ ගිය වෙලාවේ එතකොට අවුරුදු 4ක් 5ක් චීනෙම මුල් පිරිස ඉඳලා චීන භාෂා හොඳට හදාරලා කතා කරන්න පුළුවන් විදියට තියෙන මේ 8 නමත් එක්ක තමයි ඓතිහාසික වටිනා සිද්ධියක් හැටියට චීනයේ නැවත වතාවක් නන්ලින් කියන විහාරයේදී ඒ වගේ උපසම්පදාවක් නීත්‍යානුකූලව මේ වගේ භික්ෂු භික්ෂුණී තිපිරිස සමගම නැවත වතාවක් පැවැත්වුවා උපසම්පදාව. එතකොට සහභාගී වුණා ඒ කාලේ 300ක් පමණ චීනේ භික්ෂුණී වහන්සේ නැවත වතාවක් තනින් මේ උපසම්පදාව ලැබිච්ච අය නැවත වතාවක් අලුත් උපසම්පදා ක්‍රමයකට අනුව ආයත් මේ වගේ මේ විනය කර්ම අනුගමනය කළා. අන්න ඒ ඓතිහාසික සිද්ධිය අපේ ඇදුරුතුමා හොඳට දන්නවා. අපිත් එක්කත් ඒ ගැන කතා කළා. එතකොට ඒ සිද්ධිය ඉතාම ගෞරවයෙන් මතක් කරගෙන යෝජනා කළා මේ වගේ වර්තමාන චීනයේ ප්‍රධානම නායිකාව කියන්නේ මාස්ටර් නුන්ලියන් භික්ෂුණී වහන්සේ බහැදකින්ද යන්න ඕනේ කියලා. එතකොට අපේ විශ්වවිද්‍යාලයේ මේ වගේ මේ නිධිධාරි පිරිසත් ඒක මේ ඊට අවස්ථා සරසදුන්නා පිළියෙල කළා. ඒ පළාතේ ඉතා සාදරයෙන් පිළි අරගෙන ඒ කියන්නේ නිසි ලෙස පිළියෙල කරලා ඇදුරුතුමාව මේ පිළිගත්තා. අපි ඒ සුචම් පළාතට ගිය වෙලාවේ අපි ඉස්සර වෙලාම දැවැන්ත ඒ කඳු වලින්ම නිර්මාණය කරපු බුදු පිළිමය ඉතාම ලෝකෙම ප්‍රසිද්ධ හිටි පිළිමය අපි මේ වන්දනා කරන්න ගියා. එහි නගර සභාවේ නගරාධිපතිතුමාගේ මේ උපදේශයට අනුව ඉහළ පෙළ නිලධාරී දෙදෙනෙක් අපිව කැටුව ගියා. ඇතුළුතුමා එක මේ 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 වන්දනා ගමන ඉවර වෙලා තමයි ඊළඟ දවසේ අපි මේ කන්ද පැත්තට ගියා. මොකද ඒ කාලේ නුම්රෑ මාස්ටර් හිටියේ
ඒ කන්ද වැයුමක පිහිටි ආරාමයක ඉතා ප්‍රසිද්ධ ආරාමයක් ඒ කන්ද ගැන අපි මතක් කරනකොට මතක් වෙනවා ඒ පිරවඳව කෙටියෙන් ඒ වැදගත්කම කියන්න ඇත්තටම චීනයේ බෞද්ධ කඳු හතරක් ප්‍රසිද්ධම කඳු හතරක් තියෙනවා ඒ එක එක බෝධිසත්වයන්ගේ මූලස්ථානයක් හැටියට ඒ කියන්නේ මේ අපි ගිය ඒ කාන්දට ඒ සමන්ත භද්‍ර බෝධිසත්වයන්ගේ මූලස්ථානයක් හැටියට ප්‍රසිද්ධයි ඒ කියන්නේ පූතෝ විහාරේ පූතෝ කාන්ද අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ මූලස්ථානය හැටියට උදය කාන්ද ඒ උදය කාන්ද තමයි මංජුශ්‍රී බෝධිසත්වයන්ගේ මූලස්ථානය චෝහා කාන්ද තමයි අපේ භූමි ගර්භ කියන මේ මහිතන්නේ නිවැරදිනම් ඒ බෝධිසත්වයන් වහන්සේගේ මූලස්ථානයක් හැටියට හරිම ප්‍රසිද්ධයි එතකොට මේ කාන්තට මම ගුරුතුමාත් එක්ක යන්න කලින් ඇත්තටම ගිහිල්ලා නැහැ මට ඊටාම වැදගත් ගමනක් වුණා අපේ ගුරුතුමාත් එක්ක ඒ ගිය ඒ විශේෂ ගමන ඒ ගමන ගැන මතක් වෙනකොට ඒ ඇත්තනම ඓතිහාසික සිහවටනයක් ඒ වගේ මොහොතක් ඒ නායකාව ලුන්ගේ මාස්ටර් ලංකාවෙන් ආපු ඒ විශ්වවිද්‍යාලයේ සිංහල උගන්නන විශේෂඥෙක් ආවා කියලා ඉතාම සතුටු වුණා. ඒ කතා විලාසෙම මට හැඟී ගියා. එතරම්ම සතුටු වුණා කියන්නේ ඒ වගේ සම්ප්‍රදායේ අද මේ සිටින මාස්ටර් ලුන්ගේ හිතේ අර ඉතිහාසයේ තියෙන මිත්‍රත්වය ඒ භික්ෂුණි වහන්සේලා වහන්සේගේ හිතේ ඉතාම මේ දෙඩිව තැම්පත් වෙලා කියලා මේ කියන්නේ බෞද්ධ රටින් ආපු විශේෂඥෙක් මාව පහදකින්න ආපු ගමනේ ගමන ගැන මම ඉතාම සතුටු වෙනවා ඒ වගේම මේ ආඩම්බර වෙනවායි කියලා මේ බෞද්ධ රටක් හැටියට ලංකාව චීන බෞද්ධයන්ගේ හිතේ ඉතාම වැදගත් තැනක් හිමි වෙනවා. ඒ කියන්නේ අතවාසින්ම ඒ සතුටට ඒ භික්ෂුණි වහන්සේ ඒ සාහිත්‍ය කලා පැත්තට ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඒ භික්ෂුණි වහන්සේ සතුටෙන් එවේලේ චීන අක්ෂර කලාවෙන් ඒ කියන්නේ අක්ෂර පින්සලෙන් එහෙම ලියලා දුන්නා අපේ ගුරුතුමාගේ මේ ගමන ගැන ශ්‍රී ලංකා චීන බෞද්ධ සම්බරදා මේ දියුණු කිරීමෙහිලා අපේ ඇදුරුතුමාගෙන් සිදු වූ මේ සේවය ගැන අගය කරලා තමයි එවේලෙම සතුටෙන් ලිව්වා ඒ වගේම ඒ සතුට සාමිච්චයේ ඉදින් ඉන්න වෙලාවෙත් මට හැඟී ගියා මේ ඉතා වැදගත් සිද්ධියක් මේ ඉතිහාසගත වෙලා කියලා. එතකොට අත් වශයෙන්ම මම දැන් ඇවිල්ලා ලංකාවට මේ වෙනකොට ඒත් අවුරුදු 30කට කිට්ටු වෙනවා. මටත් දැනෙනවා මේ බෞද්ධ රටක් හැටියට ලංකාවේ මේ තියෙන වැදගත්කම මම තාම පරීක්ෂණය කරනවා ඒ අපේ ගුරුතුමාත් එක්ක ගිය ගමන ගැන ඉතාම අපි මේ අගය කරනවා ඒ වගේම හැම තිස්සෙම සිහියට නගිනවා මේ ඒ වගේම තේරවාද බෞද්ධ මතස්ථාන හැටියට චීනයේ මතස්ථානියට ගිය ගමන සහ මේ භික්ෂුණී වහන්සේ හම්බෙන්න ගිය ගමන ඒ ගමන් දෙකම මගේ ජීවිතයටම මම අමතක නොවන
මේ සිහ වටන හැටියට මං රන්තා මේ 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 විදියට මේ මේ සිටි තියා ගන්නවා බොහොම ස්තුතියි හොඳයි එහෙමනම් දැන් අපි හැමෝටම ඇහුණා එතුමන්ලා ඒ අතීතයේදී දසක ගණනාවකට පෙර ඒ චීනයේ නැන්චියන් නගරයට ගිහිල්ලා ඒ දැන් එතන ඉන්න ලොකු භික්ෂුණීන් වහන්සේ මාස්ටර් ලුන් ලියැන්ව බැහැ දැකලා ඒ කරපු සාකච්ඡාව ඒ වගේම ඒ ලංකාවෙන් වසර හාරසිය තිස් දෙකේදී පමණ දේවසාරා කියන භික්ෂුණීන් වහන්සේ ගිහිල්ලා ඒ භික්ෂුණී ශාසනය ඇති කරපු හැටි ගැනත් අපිට ඇහුණා ඒ වගේම ඒ පරපුරෙන් පැවතෙන භික්ෂුණීන් වහන්සේලා තාම ඉන්න බවත් ඒ නැන්ටියන් සිටි එකේම මේ තියෙන මේ පන්සලත් ඒ වගේම තාම ඒ තේරවාද භික්ෂුණී උපසම්පදාව ලැබ භික්ෂුණීන් හැටියට ඉන්න භික්ෂුණීන්ලා ජීවමාන වෙතන තාම වැඩ ඉන්න හැටිත් අපිට අපේ කන්වලට අහන්නට ලැබුණා. ඉතින් මේ පුරාවෘත්තය ගැන විසිත ලීලාරත්න මැතිතුමන්ට හම්බ වෙලා තියෙනවද මොනවා හරි ලිඛිත ලිපි ලේඛන එහෙම ප්‍රොෆෙසර් සිරිපාල ලීලාරත්න මැතිතුමන් සතුව තිබුණා. එතුමන් පබ්ලිෂ් කරපු හරි ලියපු හරි ඒ ලිපි ලේඛන එහෙම අපිට හොයාගන්න එහෙම තියෙනවද විසිත මැතිතුමනි? අවසරයි පූජ්‍ය බෝධිසත්ත තෙරණි වහන්ස. එහෙමයි අපි මම ළඟත් අපේ පවුලෙත් සමහර ලියකියුම් තියෙනවා. ඒ වගේම මිත්‍රයින් සහ සිසුන් අතරෙත් ලියපිකිලි තියෙනවා. ඒ අතර මට මතක් කරන්න කැමති අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සිරිසේන විතානගේ මැතිතුමා මට පැවසුවා ලිපි කීපයක් ලැබුණා කියලා. ඒ වගේම ලංකාවේ සංගරාවල් රාශියකත් මේ ලිපි පළවෙලා තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාගේ විශේෂයෙන්ම ගිය ගමන ගැන ඒව ගැන අපිත් සාකච්ඡා කරලා තියෙනවා. මට පොඩි කාලෙත් මතකයි ඒවා ටේප් කරලා තියෙනවා පටිගත කරලා. ඒවා සමහර ලාවට අපේ ගෙදරත් තියෙන්න පුළුවන්. දැන් ඉතින් ඒවත් ඉදිරියේදී හවුවේ මහතා අද කිව්ව විදිහට අපිට පේනවා භික්ෂුනි ශාසනය කවදාකවත් මේ ලෝකෙන් අවසන් වෙලා තිබුණ නැහැ. ඒ පටන් ගත්ත දවසේ ඉඳලා මේ ලෝකේ නිරන්තරම තිබුණ දෙයක්. ඇත්ත වශයෙන්ම දේවසාර තෙරණිය සහ තවත් භික්ෂුණීන් ගමන් දෙකකදී චීනේ ආරාධනය චීනේ භික්ෂුන් වහන්සේලාගේ ආරාධන පරිදි චීනයට ගොස් භික්ෂුණී ශාසනය ස්ථාපිත කරා. එය ස්ථාපිත කිරීම වියට්නාමයට ඒ වගේම කොරියාව තායිවානයට අද දක්වා දහස් ගණනක් භික්ෂුණීන් උතුරු ඇමරිකාවටත් පැමිණලා තියෙනවා. ඒ වගේම බටහිර රටවලටත් ගිහිලා තියෙනවා. ඉතින් ඒකෙන් පෙනෙන යන්නේ අපේ මේ භික්ෂුණී ශාසනය නොකඩවා පැවතු බවට ස්ථිර සාක්ෂි තියෙනවා. ඒ වගේම අපේ පර්යේෂණ වලින් බුද්ධිස්ත් එම්බසි පර්යේෂණ වලින් අපිට ලැබිලා තියෙනවා ලිඛිතව චීනයේ අදත් මේ ලියකියුලි තියෙනවා. ඒ වගේම පර්යේෂණ කරලා තියෙනවා. ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. භික්ෂුණී ශාසනය නොකඩවා පැවතිලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට මේ කියන්න පුළුවන් ද දැන් ප්‍රොෆෙසර් ලීලාරත්න මැතිතුමන් මං හිතන්නේ ඔය ගමනින් පස්සේ ටික කාලයකට පස්සේ අපි අතරින් වියෝ වෙනවා. එතකොට එතුමන්ට භික්ෂු ශාසනයට ගොඩක් දේවල් කරන්න උවමනාවක් තිබුණා. නමුත් එතුමන්ට ඒවා කරන්න බැරි වුණා. එතකොට එතුමන් වෙනුවෙන් මම දන්නවා ඔබතුමා
ෆවුන්ඩේෂන් එකක් පවත්වාගෙන යනවා. එතකොට එතුමන් වෙනුවෙන් එතුමන්ට කළ නොහැකි වූ දේ කරන්න ඔබතුමන් මේ වෙනකොට යම් කිසි පියවර අරගෙන තියෙනවද ලංකාවේ භික්ෂුණී අර්බුදයට ලක් වෙලා තියෙන භික්ෂුණී ශාසනය නගා සිට වීම පිණිස? අවසරයි ස්වාමීන් වහන්සේ. අපි මේ ගැන ඉතා ඕනෑකම් විවිධ සාකච්ඡාවන් භික්ෂුන් වහන්සේලා සමග ඒ වගේම මෙහෙණින් වහන්සේලා සමග සාකච්ඡා පවුණක් නැමින් අපි අතහිත දිලා තියෙනවා ඒ අවශ්‍ය මුදල් හදල්, එතකොට උපකරණ, තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව සහ චීන භාෂාව වැනි ඒවාට අපිට දෙන්න පුළුවන් උදව්පදව් සමග ඉදිරියට ගෙන යන්න. ඒ වගේම සාමනේරි භික්ෂුණී සහ උපසම්පදා ක්‍රමය පොදු ජනතාවගේ පොදු එකඟතාවයක් මත භික්ෂූන් වහන්සේලාගේ සහ භික්ෂුණීන්ගේ සහ ඉන්න සීලමාතාවන්ගේ කැමැත්තක් තියෙනවා නම් ඒ අවස්ථාව ලබා දෙන්න. අපි ජාත්‍යන්තර වශයෙන්ුත් ඒ වගේම ජාතියක් වශයෙන්ුත් අපේ යුතුකමක් හැටියට කම්බෝඩියානු, එතකොට මයන්මා, එතකොට තායිවාන, ජපාන, එතකොට කොරියාව, වියට්නාම, අපි ඒ වගේ සියලුම සංවිධාන 40ක් එක්ක මම නායකත්වය දෙන වෙසක්කින් නොටව කියන සංවිධානයට දැන් ඒ වගේම ලක්ෂ 5ක වගේ කැනඩාවේ බෞද්ධ ජනතාව ධර්ම රක්ෂිත පදනම කැනඩාවෙත් ලංකාවෙත් ස්ථාපිත කරලා ශිෂ්‍යත්ව ඒ වගේ ලොයකුත් වැඩපිළිවෙලක් කරන් යනවා. ඉදිරියේදීත් අපි සාමනේරි සහ ඒ භික්ෂුණී උපසම්පදාව ලබා දෙන්න මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය මත පොදුගතතාවයක් මත කරගෙන යෑම තමයි අපේ එකම අරමුණ. අවසරයි. සාදු සාදු සාදු. ඉතින් අපි ආශිර්වාද කරනවා ඔබතුමන් ඒ ප්‍රොෆෙසර් සිරිපාල ලීලාරත්න මැතිතුමන් ශාසනයට කරන්නට යෙදුනා වේ සේවය ඔබතුමන්ටත් එලෙසම කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඒ වගේ සිරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමන්ට කරගෙන යන කටයුතු ඉතාම සාර්ථක කරගෙන යන්න නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ඉතින් ලංකාවේ භික්ෂුනි ශාසනය වගේම බුද්ධ ශාසනය නගා සිටවීමටත් ලෝකයේ පුරාවට මේ බුදු සසුන පැතිරවීමටත් ඔබතුමන්ට හැකියාව ලැබේවා. ඔබතුමන්ලාගේ මේ බුද්දිස්ට් එම්බසිය ඇතුළු මෙහි සියලු කාර්ය මණ්ඩලයටත් එවගේම ඔබතුමන්ලාගේ පවුල්වල සුජීවීව ජීවත් වෙන ඒ පරපුරෙන් ලීලාරත්න පරපුරෙන් පැවතෙන සෑම සියලු දෙනාටමත් සුජීවීව ජීවත් වෙන දෙමව්පියෝ, ගුරුවරු, දුවදරුවන්, ඥාතීන්, මිත්‍රාදීනාදී සෑම සියලු දෙනාටමත් මේ කරන පුණ්‍යානිසංස බල මහිමින් සිත සාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. අවසානයේදී උතුම් නිවනින්ම සැනසීම ලැබේවා කියමින් අපි අවසාන කරන අවසානයේ ආශිර්වාද තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින් සිද්ධ වෙනවා මේ සාකච්ඡාවට ඉතාම වැදගත් තොරතුරු සපයා දීම ගැන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.